හිතම අර්බුදය ඇතිවීම අදයේ හේතු සාධකයක් වුණයි කියලා මම හිතන්නේ. ඒකට බොහොම ඉතිහාසයක්. ඇත්තටම ලංකාවේ මේ නිදහස් අධ්‍යාපනය පිළිබඳව ප්‍රශ්නය මතු කරන්නේ 1940 ගණන් වල. ඒ වෙනකොට නිදහස් අධ්‍යාපනය කියන එකක් තිබුණේ නැහැ. මම මෙතෙන්දි කියන්න ඕන යම් දේශපාලන මතයක් දරන්නේ නැහැ මම. මතයක් තියෙනවා නමුත් පක්ෂයක් දරන්නේ නැහැ මම. නමුත් අපි දැක්කා 1940 ගණන් වල මේ නිදහස් අධ්‍යාපනය වෙනුවෙන් සටන් කළේ ලංකා සමාජ පක්ෂය. ලංකා සමාජ පක්ෂය ගෙන ගියා වූ අරගලයක ප්‍රතිඵලයක් හැටියට තමයි මේ නිදහස් අධ්‍යාපන පනත එන්නේ. ඒ වෙලාවේ බණ්ඩාරනායකලා, ඩී.එස්. සේනානායකලා, ජේ.ආර්. ජයවර්ධනලා මේකට විරුද්ධව හිටියේ. මේක මෙරටේ කම්කරු පන්තිය පීඩිත ජනතාව බලහත්කාරයෙන් උදුරගත්තු එකක්. එහෙම නැතුව කැමැත්තෙන් දීපු එකක් නෙවෙයි නිදහස් අධ්‍යාපනය. ඒක සම්පූර්ණ කර ගැනීම සඳහා දීර්ඝ කාලයක් උත්සාහ කළා. ඒකේ යම් යම් කඩේම් ආවා. ඇත්තටම 1950 ගණන් වල විශ්වවිද්‍යාල දෙකක් ඇති කිරීම ඒක සම්පූර්ණ කර ගැනීමට ගත්තු එක පියවර. 1963 මට මතක හැටියට පාසල් රජයට පවරා ගැනීම ඒක තව උත්සාහය. නමුත් මෙරටේ සම්කරු පන්තියේ නායකයෝ ධනපති ආණ්ඩුත් එක්ක එකතු වීමත් එක්කම ඒ ආණ්ඩුවල වමනාවන් වෙනුවෙන් වැඩ කරන්න සිද්ධ වුණා. ඒකේ ප්‍රතිඵලයක් හැටියට අධ්‍යාපනයට කරන වියදම් ගැන, ආණ්ඩුව කරන කප්පාදු කිරීම ගැන ඒවට එකඟත්වය පළ කරන්න සිද්ධ වුණා. අපි දන්නවා 1947 ගත්තම මුළු රාජ්‍ය වියදමෙන් 17%ක් වැය කළා අධ්‍යාපනය සඳහා. අද වෙනකොට ඒක 2%ටත් අඩු වෙලා තියෙනවා. දැන් මේක පටන් ගන්නෙ අද ඊයේ නෙමෙයි. මේක බරපතල ලෙස මතුවෙන්නේ මේ සභාග දේශපාලනට යෑමේ ප්‍රතිඵලයක් හැටියට. මොකද කම්කරු පන්තියේ නායකයෝ ධනපති පන්තියේ අවශ්‍යතාවයන් වෙනුවෙන් පිනිහිටින්නට පටන් ගැනීමේ ප්‍රතිඵලයක් හැටියට තමයි අධ්‍යාපනයට කරන වියදම ක්‍රමයෙන් කප්පාදු වෙන්නේ ඔවුන්ගේත් සහාය ඇතුව. නිකන් නෙමෙයි. මේ රටේ දුගීන්ගේ, කම්කරුවන්ගේ නායකයින් ඉගෙන ගත්ත අයගේ සහාය ඇතුව මේක කෙරේ. ඊට පස්සේ මේ අපි කියන නිදහස් අධ්‍යාපන නැත්නම් අධ්‍යාපනය අපි දකිනවා අපේ සංගමයේ හැටියට ඒක ජනතාවගේ අයිතියක්. ඒක මේ නීති හා සාමය රැකීම ආණ්ඩුවේ කාර්යයක් වගේම අධ්‍යාපනය ලබා දීමත් ආණ්ඩුවේ කාර්යයක්. ඒකට අවශ්‍ය කටයුතු. මේක එක්සත් ජාතීන්ගේ සංවිධානයේ පිළිගත්තු මානව හිමිකම් ප්‍රඥප්තියත් සඳහන් වෙනවා. ඒකේ 26 වගන්තියේ අධ්‍යාපනය ලැබීම අයිතියක් කියලා පිළිගන්නවා. ඒ වුණාට ඒක නීතියක් හැටියට ගොඩනගා ගන්න බෑ. මොකද ඒක ඓතිහාසිකමක් හැටියට ඉල්ලන්න පුළුවන් කමක් නෑ. මේ ආණ්ඩුක්‍රම ව්‍යවස්ථාවේ ඒක ඇතුළත් කරලා නැති හින්දා මූලික ඓතිහාසිකමක් හැටියට ඇතුළත් කරලා නැති හින්දා. එහෙම වුණාට අපි 1960 අධ්‍යාපනයේදී වෙනස්කම් කිරීම වලට රෙහූ සම්මුතියට අස්සම් කරලා තියෙනවා ජාත්‍යන්තර සම්මුතිය. ඒක උඩ ඇත්තටම සමාන අධ්‍යාපන අවස්ථා ලබා දීමට ආණ්ඩුව බැඳිලා ඉන්නවා. නීතියෙන් බැඳිලා ඉන්නවා දැන්. ඒක යටතේ මූලික වශයෙන් සියලුම පහසුකම් හා සමාන සැලකිලි සහිතව අධ්‍යාපනයේ පිවිසීමට අයිතිය ලබා දෙන්න ඕන. දරුවන් අධ්‍යාපනයේ තත්ත්වය හා ගුණාත්මක බව ආරක්ෂා කරන්න. අධ්‍යාපනය ලබා දීමේ ඒ කියන්නේ ස්වභාවය නැත්නම් පාසල් වල ස්වභාවය ප්‍රායු ඉගෙනීමේ ක්‍රමවල දියුණු කිරීම ඒක ආණ්ඩුවේ වගකීමක් බවට පත් වෙලා තියෙනවා. හැබැයි ඒකේ කියලා තියෙනවා මෙන්න මේ වෙනස්කම් කරන්න එපා කියලා. එකක් තමයි කිසියෙකුටත් ඕනෑම ආකාරයක හෝ මට්ටමක හෝ අධ්‍යාපනයකට ප්‍රවේශ වීම අයිතිය අහිමි කිරීම කරන්න බෑ. කිසිම පුද්ගලයෙකුට හෝ පුද්ගල කොටසකට හෝ පහත් මට්ටමේ අධ්‍යාපනයකට සීමා කිරීම, යම් පුද්ගලයන්ට වෙන්වසෙන් අධ්‍යාපන ක්‍රම අධ්‍යාපන ආයතන පැවැත්වීම. දැන් මේ කාරණා මිනිසාගේ ගරුත්වයට පටහැන වෙන පරිදි කවරෙකුට හෝ කොන්දේසි පැනවි. මේ වගේ දේවල් අධ්‍යාපනයේදී කරන්න බෑ. මේකෙදී යම් කාරණාවක් මතු කරන්න කැමති
යම් පුද්ගලයින්ට වෙන වශයෙන් අධ්‍යාපන ක්‍රම අධ්‍යාපන ආයතන පැවැත්වීම. මේක තමයි මේ සයිටම් කියලා කියන්නේ. යම් යම් පුද්ගලයින්ට වෙන වශයෙන්, ඒ කියන්නේ විශේෂිත අවස්ථා තියෙනවා. දැන් විශ්වවිද්‍යාලයට තෝරා ගැනීමේදී සුදුසුකම් නොලබන එහෙත් ධනය තියෙන අයට සයිටම් තියෙනවා. නැත්නම් ස්ලිට් එක තියෙනවා. එහෙම නැත්නම් තවත් එවැනි අධ්‍යාපන ආයතන තියෙනවා. මේක බරපතල වරදක්. ආණ්ඩුවේ වගකීම වෙන්නේ සියලු දෙනාටම සමාන අධ්‍යාපන අවස්ථා සැලසීම. ඒ වෙනුවෙන් විශ්වවිද්‍යාලයට තේරෙන සියලුම ශිෂ්‍යයින්ට විශ්වවිද්‍යාලවලට ඇතුළත් කරගත යුතුයි. ඒක තමයි අපේ මූලික යෝජනාව. දැන් ඒ සඳහා තමයි අපි කියන්නේ 6% අධ්‍යාපනයට වෙන් කළ යුතුයි කියලා. දැන් විශ්වවිද්‍යාලයට ඇතුළත් දැන් මේ හානිය වෙන්නේ කොයි කාලේද? 1975 තමයි ලංකාවේ නව ලිබරල් වාදයේ හඳුන්වා දෙන්න වකවානු. ඒ වෙලාවේ ලංකා සමසමාජ පක්ෂය හා ශ්‍රී ලංකාවේ කොමියුනිස්ට් පක්ෂය, ශ්‍රී ලංකා නිදහස් පක්ෂය ආණ්ඩුවේ ඒකට හිටියේ. ඒ වෙලාවේ මම පිළිගන්නේ නැහැ පක්ෂ දෙක මාක්ස්වාදී පක්ෂ දෙකක් කියලා. ඒ පක්ෂ දෙක සමාජ ප්‍රජාතන්ත්‍රවාදී දක්වා පසු බැහැලා තිබුණා. නමුත් ශ්‍රී ලංකා නිදහස් පක්ෂය නව ලිබරල් වාදය පිළිගත්. ඒ වෙලාවේ 75 වෙනකොට. එක්සත් ජාතික පක්ෂ නෙමෙයි මේක ගියේ නව ලිබරල් වාදය ලංකාවට. ශ්‍රී ලංකා නිදහස් පක්ෂය. ඒකේ ප්‍රතිඵලයක් හැටියට තමයි සමසමාජ පක්ෂේ නායකයෝ එළියට දාන්නේ වෙන වෙන කතා තියෙනවා. ඒගොල්ලෝ ඒකට හේතු සාධක හැටියට මූලික කාරණා හැටියට මේ නිශ්චිත කාරණා හැටියට කියන. නමුත් දේශපාලනික කාරණාව නව ලිබරල් වාදය ප්‍රතික්ෂේප පිළිගැනීම ශ්‍රී ලංකා නිදහස් පක්ෂය. එතෙන් සිට තමයි ඒ වකවානුවේම තමයි විශ්වවිද්‍යාලවලට සුදුසුකම් ලබන සියලු දෙනාම විශ්වවිද්‍යාලයට ඇතුළත් නොකර ගැනීම ආරම්භ වෙන්නේ 70 දශකයේ. ඇයි අධ්‍යාපනයෙන් ආණ්ඩුව ඈත්වීම? නව ලිබරල් වාදය කියන්නේ ඒකනේ, රාජ්‍ය මැදිහත්වීම, සුබසාධනයෙන් රාජ්‍ය ඈත්වීම. දැන් රාජ්‍ය අධ්‍යාපනයෙන් ඈත්වීමේ කටයුත්ත මේ කාලේ වෙනකොට ආරම්භ කරනවා. ඒකේ ප්‍රතිඵලයක් හැටියට තමයි ටියුෂන් එක. දැන් ඔබතුමාලා ප්‍රශ්න කරන්න පුළුවන් ටියුෂන් වලට අකමැතිද කියලා. දැන් ඒ එහෙම කතාවක් තියෙනවා. මම ඔය Facebook එකක් කරන තමසෙලා Facebook මේ මොනවද ටියුෂන් වලට ටියුෂන් කරන ගමන් ටියුෂන් යන ගමන් තමයි මේක කියන්නේ. මට මතකයි මේ සයිටම් අර්බුදේ පිළිබඳ විශ්වවිද්‍යාල ශිෂ්‍යයොත් එක්ක විවාදයකදී එක සයිටම් එකේ මහාචාර්යවරයෙක් අහනවා එක ශිෂ්‍යෙක්ගෙන් ඔයා ටියුෂන් ගියා නේද කියලා. ඔව්. මේ ටියුෂන් එන්නේ මොකද? අධ්‍යාපනයේ විශ්වවිද්‍යාලයට ඇතුළත් වීමේ තරංගය නිසා. දැන් අපි කුඩා කාලේ ටියුෂන් යනවා කියන්නේ විභාගෙ ෆේල් කියන එක. අපි කුඩා කාලේ ඕ ලෙවල් ටියුෂන් යන්නේ දෙපාරක් ඉස්කෝලේ ගිහිල්ලත් සමත් වෙන්න බැරි තුන්වෙනි පාර කරන අය තමයි ටියුෂන් යන්නේ. ඒ ලෙවල් දෙපාරක් කරලා බැරි අය තමයි ටියුෂන් යන්නේ ඒ ලෙවල්. එතකොට ටියුෂන් නැති වෙන්නේ මේ දැන් 9 පන්ති 6 පන්ති ඉඳලා නැත්නම් 1 වසරේ ඉඳලා ටියුෂන් යනවා. ඇයි? මේ අධ්‍යාපනයේ තරඟකාරීත්වය වැඩි වීම නිසා. ඒ තරඟකාරීත්වය ඇති වෙන්නේ ආණ්ඩුව අධ්‍යාපනයට කරන වියදම අඩු කරලා අධ්‍යාපනය කප්පාදු කිරීම නිසා. ඒ නිසා අපි පටන් ගන්න ඕන දේ තමයි අධ්‍යාපනයට කරන වියදම රජය වැඩි කළ යුතු. පෞද්ගලික අධ්‍යාපනය සම්පූර්ණයෙන්ම ඉවත් කළ යුතු. මොකද පෞද්ගලික අධ්‍යාපනය ඉවත් නොකර සමාන අධ්‍යාපන අවස්ථා ලබා දෙන්න පුළුවන් කමක් නැහැ. එතකොට මේ රටේ එක පන්තියකට විතරක් විශේෂිත වරප්‍රසාද සහිත අධ්‍යාපන ක්‍රමයක් තමයි ඇති වෙන්නේ. දැන් මෙතන මතුණා කාරණාව මම අහගෙන හිටියා. මේ ලාභ නොලබන විශ්වවිද්‍යාල අත ලාභ නොලබන අධ්‍යාපන ආයතන නැහැ. දැන් අපි දන්නවා ඉස්සර තිබුණා ලංකාවේ ලාභ නොලබන අධ්‍යාපන ආයතන 63ට ඉස්සෙල්ලා තවමත් සමහර ඒවා තියෙනවා. පිරිවෙන් සහ පෞද්ගලික පාසල් ඒවා ලාභ ලබන ආයතන. සමහර අධ්‍යාපන ආයතනවල ඔතුමන්ලා මේවා කිව්වොත් මහා හිරිකිත දේවල්. මම විශ්වවිද්‍යාලෙන් පිට වුණාට පස්සේ මට රැකියාවක් නැතුව මම පිරිවෙනක වැඩ කළා. ශිෂ්‍ය 20යි ඉන්නේ. 130 ගානක් ඉන්නවා ලැයිස්තුවේ. ඉතින් 130 ගානකට හම්බ වෙනවා ශිෂ්‍ය ආධාර ඒ පාසලට. නැත්නම් ඒ පිරිවෙන. වර්ෂයකට වරක් යනවා පිරිවෙන් අධ්‍යක්ෂකවරයා එම වකවානුව හිටු. එයාට නරබිල්ලක් සහ තවත් විවිධ සන්තෝෂම් එයාට ලැබෙනවා මේක අනුමත කිරීමෙන්. මම මේ
දන්න ඇහැට දැකපු අත්විඳපු දෙයක් මම මේ කියන්නේ. ඉතින් දැන් මේම තමයි මේ ආරක්ෂා කරන්නේ. එතකොට මේක අද තියෙන පෞද්ගලික පාසල් වලත් තියෙනවා. ඒවා නම් කියන්න ඕනේ නැහැ. පෞද්ගලික ආධාර ලබන පාසල් වලත් අද තියෙනවා. ලාභ ලබනවා අයෝ. ලාභ ලබන්නේ නැහැ කියන කතාව වැරදි. දැන් අපි දන්නවා මේ ආධාර ලබන පාසලකට ළමෙක් ඇතුල් කරන්න අපි කීයක් ගෙවන්න ඕන. ආධාර ලබන පාසලකට ළමෙක් ඇතුල් කරන්න විතරක් නෙවෙයි මාසිකව අපි මුදලක් වැය කරන්න ඕන. එතකොට මේ විශ්වවිද්‍යාලත් ලාභ නොලබන විශ්වවිද්‍යාල නෑ. ඒවා ඔක්කොම ලාභ ලබනවා. ඒවා වෙනත් අර විදියට ඒවා අර කොටස් කරුවන් අතර යන්නේ. ඒක අපිට නොතේරෙන වෙනත් විදික්‍රම ඒවට පාවිච්චි කරනවා. ඒ නිසා අපි හිතනවා මේ ලාභ නොලබන විශ්වවිද්‍යාල නෙමෙයි. අනිත් එක තමයි පෞද්ගලික පාසල්. පෞද්ගලික පාසල් කියලා දෙයක් පැවතීම යුතු නෑ. ඒවා මොනවද ජාත්‍යන්තර පාසල් කියන ඒවා පැවතිය යුතු නෑ. ඒවා ඇති වෙන්නේ මේයි. ඒව ඇති වෙන්නේ නිදහස් අධ්‍යාපනය කප්පාදු කිරීමේ ප්‍රතිඵලයක් හැටියට. එතකොට මේ 77න් පස්සේ තමයි ජාත්‍යන්තර පාසල් ඇති වෙන්නේ. ඇයි මේ අපේ පාසල් වලට අපි උදාහරණයක් ගත්තම රෝයල් එකට ආනන්දට නාලන්දට මේ කොළඹ තියෙන නගරේ පාසල් වලට ඇතුළත් කර ගැනීමට බැරුව යන යම් ධනයක් තියෙන අයට. එතකොට ඒකට විකල්පයක් හිතේ තමයි ජාත්‍යන්තර පාසල් හදන්නේ. දැන් ඒක නෙවෙයිනේ කරන්න ඕනේ. ඇයි රෝයල් එකට දැන් මගේ එකට අල්ලපු ගෙදර එක්කෙනා මම ඉන්නේ පාදුක්කේ. මේ රෝයල් එකේ තමයි දරුවා එක වසරින්. ඒ එන්නේ කොහොමද? රෝයල් එකට ආසන්නයේ එක්තරා ගෙදරක එයාගේ පදිංචිය තියෙන. එතකොට මේ අහල පහල ඉන්න මං හිතන්නේ තිබිරිගස්සෑ ඉන්න ළමයට දුප්පත් ළමයෙකුට රෝයල් එකට එන්න බෑ. දැන් මේ හේතුවනේ ඇයි රෝයල් එකට එන්න හදන්නේ? පාදුක්කේ තියෙන පාසලේ පහසුකම් නැහැ රෝයල් එකේ තරම්. ඒකනේ කාරණාව. එතකොට මේ සමාන අධ්‍යාපන අවස්ථාව සලසා නොදීම නිසානේ මේක වෙලා තියෙන්නේ. ඒ නිසා රජයේ වගකීමක් තමයි සමාන අධ්‍යාපන අවස්ථාව සැලසී. ඒක නොකර ඒක නොකිරීමේ ප්‍රතිඵල හැටියට තමයි ජාත්‍යන්තර පාසල් ඇති වෙලා තියෙන්නේ. එතකොට මේ පෞද්ගලික විශ්වවිද්‍යාල ඇතුළ වෙලා තියෙන්නේ. එනිසා රජයේ වගකීමක් හිතේ බාර ගන්න ඕන අධ්‍යාපනයට කරන වියදම වැඩි කරලා පාසල් අධ්‍යාපනයේ සමාවස්ථා අධ්‍යාපනය ලබා දීම සඳහා කටයුතු කිරීම. ඒක තමයි මූලික කාරණාව හැටියට මට කතා කරන්න තියෙන්නේ. ඊළඟට ඊළඟ කාරණාව තමයි දැන් රජයට බැරි නම් අධ්‍යාපනය ලබන අයට මේ වියදම් දරා ගන්න විකල්පයක් ඉදිරිපත් කරන්න පුළුවන්. දැන් මේක 60 දශකයේ 70 දශකයේ මුල වෙනකල් තිබුණා. ඒක තමයි විශ්වවිද්‍යාල තේරෙන දුගී ළමයින්ට විතරක් නෙවෙයි හැමෝටම ශිෂ්‍යාධාරයක් දුන්නා. බැංකු ණයක් දුන්නා. ශිෂ්‍යාධාරය දැන් වගේ නෙවෙයි. ඒ කාලේ රුපියල් 90ක් දුන්නා 70. එතකොට ශිෂ්‍ය ගුරුවරයෙක්ගේ වැටුප රුපියල් 100යි. ශිෂ්‍ය ගුරුවරයෙක්ගේ වැටුප රුපියල් 100යි. රුපියල් 90ක් දුන්නා විශ්වවිද්‍යාල ශිෂ්‍යයෙකුට. ඒ රුපියල් 90ෙන් ඔහු පොත්පත් ගත්තා, ඉගෙන ගත්තා, සියලුම කටයුතු ඇඳුම් පැළඳුම් ගත්තා, මේ ඔක්කොම කළා. එහෙම එවැනි ආධාරයක් ලබා දිය යුතු රජයේ කළ යුතු දේ තමයි එහෙමනම් පෞද්ගලික ආයතන පවත්වනවා නම් සියලුම අයට විශ්වවිද්‍යාලයට සුකම් ලබන සියලු දෙනාට ඉගෙන ගැනීම සඳහා පහසුකම් තියෙන ඒ සඳහා ඇතුළත් වීම සඳහා. දැන් අපි කියමු 1,20,00,000ක් සයිටම් එකට ඇතුළු වෙන්න මගේ දරුවාට මම එහෙම එකක් නැහැ මගේ දරුවාට සම්මාන 3යි තියෙන්නේ. එළමයට මට 1,20,00,000ක් නැහැ. දරුවට 1,20,00,000 ආණ්ඩුව දෙන්න ඕන. රැකියාව ගත්තට පස්සේ ඔබ මේක ගෙවන්න කියලා. එවැනි ක්‍රමයක් හදන්න. එහෙම නැතුව මේ පෞද්ගලික අධ්‍යාපන ආයතන ඇති කිරීමෙන් එක් පන්තියකට විතරක් අධ්‍යාපනයේ සීමා වෙනවා. ඒක වැළැක්විය යුතුයි. මගේ අදහස් දැක්වීම අවසන්. මම එක ගැන මේ උදෙත් කතා කළා. මම හිතන්නේ මේ ආණ්ඩුව ගැන විශ්වාසය තිබීම එතරම් වැදගත් කාරණාවක් නෙවෙයි.
මේ පාර්ලිමේන්තුවේ දීපීම ප්‍රකාශය කිරීමවත් එතර වැදගත් කාරණාවක් නෙවෙයි. මොකද ආණ්ඩුව මේ කිසිම ආණ්ඩුව මං කියන්නේ මේ පක්ෂේ නෙවෙයි, එහෙම හිතන්න එපා. මේ ආණ්ඩුව කියන එකෙන් අදහස් කරන්නේ එක්සත් ජාතික පක්ෂයේ ආණ්ඩුව කියන කාරණාව නෙවෙයි. මේ පාර්ලිමේන්තුවේ කියන එක බොරු කියන මම ඔකට නමකුත් දාලා තියෙනවා. පාර්ලිමේන්තුව කියන එකට සිංහල වචනයක් නැහැ. ඒකට සුදුසු මතර කියතුද මන් දන්නේ. අපන්න නැද්ද කිව්වට? පචහල කියන සිංහල වචනේ මේකට සුසු එකයි කියන. මේකේ කියන දේවල් බොහෝ වෙලාවට මේ කරන ඒවා නෙමෙයි. මේකේ කියන දේවල් බොහෝ වෙලාවට කරන දේවල් නෙමෙයි. ඒ කියන්නේ අපි මේ පොරොන්දුව ගැන 100%ක් විශ්වාසය නොතැබිය යුතුයි. ඒක තමයි මම කියන්නේ. මේක මේ ආණ්ඩුව නෙමෙයි, කොයි ආණ්ඩුවත් එහෙම තමයි.